ගුවන් දූපතේ සුබ දවසක් වේවා ඔන්න දුවල පුතාලට අඹගහයට ඉස්කෝලෙන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා තාම වටින කරුණු කාරණා කීපයක්. ඉතින් කොහොමද දැන් ඉස්කෝලේ යන්නත් සූදානම් වෙලා ඉන්නේ? ඔන්න ලහි ලහියේ ඉස්කෝලේ යන්න පාසල් යන්න දීර්ඝ නිවාඩුවකට පස්සේ සූදානම් වෙන වෙලාවේ තමයි අපි අද දුවල පුතාලට අඹගහයට ඉස්කෝලේ නිවසටම රැගෙන ආවේ. ඉතින් අඹගහයට ඉස්කෝලේ කියන්නේ මේ දිනවල ඉතාම ජනප්‍රිය වැඩසටහන, ගොඩක් දෙනෙක් අහනවා තොරතුරු කියනවා. ඉතින් ඉතාම හොඳයි නේද අඹගහයට ටැවිලි ඉගෙන ගන්න තියෙනවනම්. ඉතින් අද අඹගහයටට එකතු වෙන්නේ අපි මම තනියම නම් නෙමෙයි ආවේ, අඹගහයටට අද මාත් එක්ක එකතු වෙනවා ඔයාලගේ යාළුවෙ, ඔබ හැමගේම යාළුවෙ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉන්නේ දුවෙක් ඉන්නවාද අපිත් එක්ක. ඉතාම දක්ෂ උනන්දු වෙන වැඩ කරන ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන දුවෙක් ඉන්නවා අපිත් එක්ක. ඔගොල්ලන්ට හඳුන්වලා දෙන්න. ඇයගේ නම තමයි ජලනි තුරුමලේ. දුවගේ නම තමයි ජලනි තුරුමලේ. ජලනි ආයුබෝවන්. ආයුබෝවන් සර්. අහහ. ඉතින් කොහොමද දැන් ඉස්කෝලේ යන සූදානම්ද? ඔව් සර්. සපත්තු සෙරෙප්පු තිබුණාද? හොයලා ගත්තද? නැහැ සර්. ඉස්කෝලේ තිබුණා නේ. හරි. ඉතින් කොහොමද දැන් යාළුවෝ එහෙම බලාපොරොත්තු වෙන්නේ නේද හෙට දවසේ හමු වෙන්න? ජලනි කියන්නකෝ දැන් හෙට දවසේ ඉස්කෝලේට යන්න සූදානම් වෙද්දී අපි දැන් වෙනදා ගියපු විදිහට නෙවෙයි අපිට ඉස්කෝලේට යන්න වෙන්නේ. අපි ටිකක් ඒ සඳහා සූදානමින් යන්න ඕන සෞඛ්‍ය උපදෙස් ටිකක් පිළිපදින්න ඕන. අපි යාළුවට මතක් කරමු. ජලනිම කියන්නකෝ මොන විදිහටද අපි ඉස්කෝලේට යන්න ඕන, මොනවද ගෙනියන්න ඕන, කොහොමද පිළිපදින්න ඕන පුරුදු කියලා කියන්න බලන්න. මුඛාවරණ පැළඳින්න ඕන. ස්වභාවය පවත් ගන්න ඕන. හරි. තව සබන් යොදා දැත් සෝදන්න ඕන. ඔය දැත් සොයදීම කියලා කියන්නේ පුතේ කොයි වෙලාවටද ඉස්කෝලේට ඇතුල් වෙද්දි යද්දි කොහොමද අවස්ථා ටිකක් මතක් කරන්න ඔයාල උන්ට? ඉස්කෝලේට ඇතුල් වෙද්දි කුළු කරන්න ඕන. ඉස්කෝලේ පිට වෙද්දි කරන්න ඕන. හරි. ඔන්න අවස්ථා දෙකක් තියෙනවා දැත් සොයදීම අනිවාර්යෙන්ම කළ යුතු. හරි. ඊට පස්සේ පන්ති කාමරේට ගියාට පස්සේ කොහොමද? ඇසිරෙන්න ඕන විදිහ. එහෙමත් කියමු ඔයාල උන්ට. දුරස්ථභාවය පවත්වාගෙන යාළුව ළඟට යන්නේ නැතුව කතා කරන්න වැඩි යන්නේ නැතුව මාස් පැලඳගෙන ඉන්නවා. අන්න හරි. එතකොට දැන් කෑම එහෙම ගන්නකොට කොහොමද යාළුවෝ? එකට වෙනද වගේ මේසික වාඩි වෙලා ළඟ තියාගෙන කෑම හොමාරු කරගෙන කන්න පුළුවන් තත්ත්වයක් තියෙනද? කොහොමද ඒක කරන්නේ අපි? බෑස. අපි තනි තනිවම ආහාර ගන්න ඕන. හරි. ඔන්න එහෙනම් අපිට පිළිපදින්න ඕන වැදගත් කරුණු කාරණා ටිකක් දුව මතක් කරා. ඒක හරිම වටිනවා. ඒ කියන්නේ දූපතේ අපි වෙනදා දැන් මීට වසර දෙකකට අතර තිබුණු ජීවිතයක් නෙමෙයි ගත කරන්න වෙලා තියෙන්නේ. පාසල් ජීවිතේ හරි වෙනස් අත්දැකීමක් අපිට වෙලා තියෙනවා. අපි මේ රෝග තත්ත්වයට මුහුණ දෙන්න ඕන, පුතාලා නිරෝගීව ඉන්න ඕන. ඒ නිසා මේ අපේ ජලනි දුව මතක් කළා වගේ නිතර දෑත් සෝදන්න, ඒ වගේම මුව ආවරණ පළඳින්න, ඒ වගේම දුරස්ථභාවයේ තියාගන්නත් ඔන්න මතක තියාගන්න. එතකොට අපිට පුළුවන් නිරෝගීව ඉඳගෙන හැමදාම පාසල් යන්න. හරි. ඉතින් ජලනි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නම් ටිකක් වෙනස් දෙයක්. ඒ කියන්නේ ශිෂ්‍යත්ව විභාගයට නැතුවම බැරි අනිවාර්යෙන්ම විභාගයට ප්‍රශ්න ලැබෙන ලකුණු හතරක්, ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 200න් ලකුණු හතරක් අපිට ගන්න පුළුවන් ප්‍රශ්නයක් පිළිබඳව. ඒ තමයි දෙමළ. දෙමළ විෂය පිළිබඳව. එතකොට ශිෂ්‍යත්ව පන්තියේදී ඔබට ඉගෙන ගන්න 3 4 5 වසර 3ේදීම ඉගෙන ගන්න ඔබ පුරුදු පුහුණු වෙන දෙමළ කොටස් ටික තමයි අපි මේකට වඩා වැදගත් වෙන්නේ. එතකොට පුතාලට දෙමළ විෂයක් විදිහට ප්‍රශ්න ලැබෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. ජලනි දන්නවද අපිට දෙමළෙන් මොන වගේ ප්‍රශ්නද ලැබෙන්නේ කියලා? ශිෂ්‍යත්ව විභාගයට මොන වගේ දෙමළ කොටස් දෙන්නේ කියලා කියන්න පුළුවන්ද? පුළුවන් සර්. ඔව්. ලැබෙන්නේ මොන වගේවද? අපි සිංහලින් ලියන ඒ ප්‍රශ්නෙට එනවා දෙමළින් ප්‍රශ්නයක් ලියලා. එතකොට ඒ සිංහල තේරුම අපි ලියන්න ඕන. හරි. අන්න අපේ දුවල පුතාලට තේරෙන්නම කිව්වා. මොකද මේ අපිට සිංහල අකුරෙන් තමයි මේක ලියන්න ලැබෙන්නේ. ඒකෙත් විශේෂත්වයක් තියෙනවා. ඊළඟට තව විදියක්. තව කොහොමද දෙන්නේ? ප්‍රශ්න හතරක් ලැබෙනවා. තව රූපයක් දීලා ඒකේ දෙමළ නම සිංහල අකුරින් ලියන්න දෙනවා. හරිම ලේසි. රූපයක් දීලා ඒ රූපය සිංහල අකුරෙන්, ඒ කියන්නේ දෙමළ හඬ සිංහල අකුරෙන් ලියන්න දෙන්නේ. එතන කොතනකවත් තවම ජලනේ දීලා නැහැ නේද දෙමළ අකුරෙන් ලියන්න? තවම දීලා නැහැ.
දුබල අකුරු මොනම වචනයක්වත් ලියන්න දීලා නැහැ. ඊළඟට තව ප්‍රශ්න තියෙනවනේ. තව එන ඒවා තියෙනවා. මොකද පුංචි යෙදුමක් දෙනව නේද? දැන් පොඩි අදහස ලියන්න වගේ ඈ ඔබේ නම කුමක්ද කියන එක දෙමළෙන් දීලා හුවොත් එහෙමනේ. ඒ වගේ එකක් තමයි දෙන්නේ. ඉතින් එහෙනම් ඔන්න අපේ දුවල පුතාලා මතක තියාගන්න. පුතේ දෙමළ අපිට ලැබෙන්නේ දෙමළ විශේෂ ඕරල් ටැමිල්. එහෙම නැත්නම් වාචික දෙමළ කියන විදිහට තමයි ලැබෙන්නේ. අපිට මේ දීඝ විෂයක් විදිහට ගැඹුරෙන් ලියන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ පුංචි යෙදුම් ටික පන්ති කාමරයේදී එදිනෙදා විවිධ අවශ්‍යතාවයන්වලදී දෙමළ භාවිතා කරන කොටස් තමයි අපිට ලැබෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ වාචික දෙමළ කියලා. හරි. ඉතින් අද අපි ජලනිත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා තුන්වන ශ්‍රේණියේදී අපිට මේ තමන් ගැන තව කෙනෙකුට තොරතුරු ටිකක් කොහොමද කියන්නේ කියන පාඩමක් තියෙනවා. දෙමළෙන් දෙමළ බසින් ලංකාවේ භාවිතා වෙන ප්‍රධාන භාෂා කිහිපය අතර සිංහල සහ දමිළ ඒ වගේම ජාත්‍යන්තර භාෂාවක් විදිහට ඉංග්‍රීසිත් භාවිතා වෙනවානේ. එතකොට අපි කොහොමද දමිළ බසින් ලංකාවේ දමිළ බස කතා කරන ජනතාව ඉන්නවනේ, ශාල ප්‍රමාණයක් ඉන්නවනේ. එතකොට ඒ අයත් සමග අදහස් හුවමාරු කරගන්නේ කොහොමද කියලා තමයි අපි අද කතා බහ කරන්නේ. දැන් අපි හිතමු ජලනිට හමු වෙනවා දමිළ යාළුවෙ. ජලනිට හමු වෙනවා දමිළ යාළුවෙ. අපි හිතමු ඔන්න යාළුවෙක් හමු වුණා. දැන් කොහොමද අහන්නේ ඔයාගේ නම මොකක්ද කියලා? අඳුන ගන්න කොහොමද අපි අහන්නේ ඔයාගේ නම මොකක්ද කියලා දෙමළ භාෂාවෙන්? උංගල් පෙර් එන්න. උංගල් පෙර් එන්න. ඒ අහන්නේ මොකද්ද? ඔබගේ නම මොකක්ද? ඔබගේ නම මොකක්ද? එතකොට යාළුවා අපිට දෙන්න පුළුවන්. දැන් මම ඇහුවොත් එහෙම ජලනිකින් උංගල් පෙර් එන්න. උංගල් පෙර් එන්න කියලා ඇහුවොත් මොකද ජලනි දෙන පිළිතුර? එන්න දු පෙර් ජලනි. එන්න දු පෙර් ජලනි. ඒක අපි සිංහලට හැරෙව්වොත් එහෙම ඒකේ තේරුම? මගේ නම ජලිනි. මගේ නම ජලිනි. ඔන්න එහෙනම් දුවේපතේ ඔයගලන්ට පුළුවන් කොහොමද කෙනෙකුගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඕනෑම කෙනෙක්ගෙන් දමිළ ඕනම කෙනෙක්ගෙන් අහන්න පුළුවන් ඔබේ නම කුමක්ද? ඒක තමයි සිංහල තේරුම. හැබැයි ඒක දමිළ බසෙන් අහුවොත් අපි ජලිනිටම කියමු ආපහු ශබ්ද කරන්න කියලා. කොහොමද ජලිනි? උංගල් පෙර් එන්න. උංගල් පෙර් එන්න. එතකොට ඒකට පිළිතුර දෙනවා එන දු පෙර් ජලිනි. එන දු පෙර් ජලිනි. හැබැයි ඔයගොල්ලෝ ජලනි කියන්න එපා ඈ. ජලන දුව ජලනි කිව්ව එයාගේ නම. ඔයාලට පුළුවන් ඔයාලගේ නම එතරට එකතු කරලා මගේ නම කියන එකට ඒ විදිහට පිළිතුරක් දෙන්න. හරි. එතකොට අපිට තව අහන්න පුළුවන් ඔයාගේ දැන් අඳුරගන්න එපා මේ යාළුවව. අපි එයාගෙන් අහන්න ඕන ඔයාගේ ගම කොහෙද? ඔයා කොහේ ඉඳන් දෙන්නේ කියලා. කොහොමද ඒක අහන්නේ? උංගල් ඌර් එදු. උංගල් ඌර් එදු. මොන පුතේ වචනක තේරුමත් අපිට හම් වෙනවා. උංගල්. උංගල් කියන්නේ ඔයාගේ නැත්නම් ඔබගේ. ඌර් කියලා කියන්නේ ඌර් කියලා කියන්නේ ගම. එදු කියලා කියන්නේ කොහේද? ඔයාගේ ගම කොහේද? එතකොට ආපහු ශබ්ද කරන්න බලන්න. උංගල් ඌර් එදු. උංගල් ඌර් එදු. ඔයාගේ ගම කොහේද? දැන් එතකොට යාළුවා මොන වගේ පිළිතුරක් දෙයිද? මම ජලිනිගෙන් අහුවොත් එහෙම උංගල් ඌර් එදු කියලා. ඔව්. එනදු ඌර් පොළොමාරුව. එනදු ඌර්. එනදු කියලා කියන්නේ මගේ, ඌර් කියන්නේ ගම. දැන් පොළොම්මාරුව කියලා කිව්වේ ජලනෙදුවගේ ගම. එනදු ඌර් පොළොම්මාරුව. එතකොට පුතාලට අහගෙන ඉන්න දුවල පුතාලටත් පුළුවන් මගේ ගම එනදු ඌර් කියලා ඔබේ ගමේ නම එතනට දාලා කියන්න. එනකොට අපිට යාළුවෙක් හමුනොත් දමිළ බසින් කතා කරද්දී දුවල පුතාලට දැන් පුළුවන් නම අහන්න පුළුවන්. ඒ වගේම ඒකට ඕන එයා ඇහුවොත් පිළිතුරක් දෙන්නත් පුළුවන්. ගම කොහෙද කියලා අහන්න පුළුවන්. ගමට අපිට අපේ ගම කියන්නත් පුළුවන්. ඊළඟට මේ යාළුවගේ තව ඉතින් අපි විස්තර දැනගන්න ඕනේ මොනවද? අපි දැනගන්න ඕනේ යාගේ වයස කීයද කියලා. වයස කොහොමද ජන්නේ වයස අහන්නේ? උංගල් වයදු එත්තනි. උංගල් වයදු එත්තනි. උංගල් වයදු එත්තනි. ඔබගේ වයස කීයද? එත්තනි. එත්තනි කියන වචනේ නිතරම ඇහෙනවා. ඒ කීයද කියන වචනේ කීයද කියන අදහස ගන්න. දැන් එහෙනම් ජලනිගේ උංගල් වයදු එත්තනි. එනදු වයදු පත්තු. එනදු වයදු පත්තු. එනදු කියන්නේ මගේ, වයදු කියන්නේ වයස, පත්තු දහයයි. ඒ කියන්නේ මගේ වයස අවුරුදු 10යි. ඒක කිව්වේ කොහොමද යලනේ? එනදු වයදු පත්තු. එනදු වයදු පත්තු. ඔන්න හරි. ඊළඟට දැන් යාළුවගේ පාසලත් අපි අහන්නේ බෑ. එයා මොන පාසලටද යන්නේ කියලා. කොහොමද අහන්නේ?
උංගල් පාඨශාලේ එදු. උංගල් පාඨශාලේ එදු. උංගල් පාඩසාලේ. පාඨනේ උදේ පාඩසාලේ එදු. ඔබගේ පාසල මොකක්ද? උංගල් පාඩසාලේ එදු. එදු කියන්නේ කොහෙද කියන එක. දැන් එතකොට මගේ පාසල අපි හිතන තේ මගේ පාසල කියලා කොහොමද කියන්නේ? මගේ පාසල කොහොමද කියන්නේ? පාඩසාලේ වින් පෙර් හා බෙටියත්ත රුහුණු විජේබා පාඩසාලේ. හරි. හරි. ඒ විදිහට තව දැන් පුතාලට මේ අපි අහගෙන ඉන්න දුවලු පුතාලටත් පුළුවන් මේ එනදු පාඩසාලේ. මොන වැදගත් වෙන වචනේ ඒකයි. එනදු පාඩසාලේ මගේ පාසල. එතනින් එහාට පුතාලගේ පාසලේ නම භාවිතා කරන්න පුළුවන්. ඉතින් අර පාසල කියන වචනෙටත් පාඩසාලේ කියලා යොදා ගන්න. ඒක තමයි වාචික දෙමළ වලින් Taman ගැන පුංචි විස්තරයක් කරන්න කිව්වොත් කොහොමද කරන්න කියලා දැනගන්න. ඒතර දැන් ජලනි බලන්න මේ ටික අහගෙන ඉඳපු කෙනෙකුට මේ ටික දන්න දුවෙකුට පුතෙකුට පුළුවන් නේද Taman ගැන විස්තරයක් කියන්න. මෙහෙම මගේ නමනේ. අර දෙවෙනි වාක්‍ය ටික ගත්තනම් කියන්න පුළුවන් නේ. එනදු පේය. එනදු ඌර්. එනදු වයදු. එනදු පාඩසාලේ. ඔය ටික කිව්වනම් මම ගැන පුංචි විස්තරයක් කියවෙනවා. එතකොට අනිත් පැත්තෙන් ප්‍රශ්න ටික අහන්න ගත්තොත් එහෙම උංගල් පාඩසාලේන් පේරෙන්න උංගල් ඌරේදු ඊළඟට උංගල් වයදු එතනේ උංගල් පාඩසාලේන් පේර. ඔය විදිහට අපිට අහන්න පුළුවන් එයා ගැන සරල විස්තර ටිකක්. එතකොට ජලිනි දැන් ඔය ජලනිට මම කිව්වොත් ඔයා ගැන විස්තරයක් කරන්න කියලා පුළුවන් කමක් තියෙනවද? පොඩි විස්තරයක්. පොඩි විස්තරයක් ආ පුළුවන් කරන්න බලන්න. එනදු පෙර් ජලිනි. එනදු ඌර් පොළොමාරුව. එනදු වයදු පත්තු. එනදු පාඩසාලේ වින් පෙර් හබෙලියට නිවිජේබා පාඩසාලේ. ඉතින් ඒක බලන්නකෝ. දෙමළ අමාරු ලැහෙනෙමිති. දෙමළ ඊටාම ලිහිසි පහසු. ඒ වගේම එදිනෙදා විවහාර කරන සරල වචන ඇතුළත් වෙච්ච ප්‍රශ්න කීපයක් තමයි ලැබෙන්නේ. ඉතින් අද අපි කතා කරේ දුවල පුතලත් එක්ක දෙමළ භාෂාවේ තමා පිළිබඳව තොරතුරු කොහොමද අනිත් කෙනෙකුට ප්‍රකාශ කරන්නේ? ඒ වගේම තව කෙනෙක්ගේ තොරතුරු කොහොමද අපි අහලා දැනගන්නේ කියන කාරණාව. එතකොට ජලනි දැන් පාසල ගත්තොත් එහෙම පාසලේ තියෙනවානේ විවිධ ස්ථාන. අපි අද පාසලේ තියෙන ස්ථානට හිකුත් යාළුවන්ට කියලා දෙමු. මොන මම ඒකට අවස්ථාව දෙන්නම් ජලනිට. ජලනි කියලා දෙන්න බලන්න පාසලේ තියෙන ස්ථාන කීපයකට කියන විදිය දෙමළ භාෂාවෙන්. වහු කියන්නේ සිංහල භාෂාවෙන් පන්තියට. ඊදානම් කියන්නේ සිංහල භාෂාවෙන් ක්‍රීඩා පිට්ටනියට. අතිපර් කාර්යාලයම් කියන්නේ සිංහල භාෂාවෙන් විදුහල්පති කාර්යාලයට. සලකුඩම් කියන්නේ සිංහල භාෂාවෙන් වැසිකිළියට. නොදහම් කියන්නේ සිංහල භාෂාවෙන් පුස්තකාලයට. ස්ථාන කීපේ නම් කියලා දුන්න ජලනි දු. අපි බලමු ආපහු. පුතේ වහුප්පු. වහුප්පු. වහුප්පු කියලා කියන්නේ ඔන්න ජලනි පිළිතුරු පන්තියට. පන්තිය. පුතාලගේ පන්තිය ගැන මම මේක අපේ පන්තියනේ. මේ පන්තිය වහුප්පු. වහුප්පු. මෛදානම් ක්‍රීඩා පිට්ටනිය. මෛදානම් කියලා කියන්නේ ක්‍රීඩා පිට්ටනිය. අධිපර් කාර්යාලය. අධිපර් කාර්යාලය. විදුහල්පති කාර්යාලය. ඔව්. අධිපර් කියලා කියන්නේ පුතේ විදුහල්පති තුමාට. දැන් පාසලක නම් තවත් කාර්යාලය තියෙන්න පුළුවන්. නමුත් දැන් අපි මේ කතා කරන්නේ විදුහල්පති කාර්යාලය. ඒකට අපි කියනවා අධිපර් කාර්යාලය. ඊළඟ මලසල කුඩම්. මලසල කුඩම්. වැසිකිළිය. වැසිකිළිය. නූලහම් පුස්තකාලය. පුස්තකාලය. ඔන්න තුන වසරේදී අපේ දුවල පුතාලට මෙන්න මේ ස්ථාන ටික ගැන දෙමළ භාෂාවෙන් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔන්න අද අපි Taman කවුද කියලා කියන්නේ කොහොමද? කතා කරන්නේ කොහොමද? එතකොට තව කෙනෙක් හඳුනගන්නේ කොහොමද කියන පුංචි තොරතුරු ටික ගෙනාව දෙමළ භාෂාවෙන්. අපි බලාපොරොත්තු වෙන ඉදිරියට ජලනිත් එක්ක මේ වගේ දෙමළ භාෂාවේ මේ ටික ඔබට කියලා දෙන්න ශිෂ්‍යත්ව විභාගයට. ඊටපොත විභාගයේදී ශිෂ්‍යත්ව විභාගයට මේ පුංචි යෙදුමක් ඔබට දෙන්න පුළුවන්. අපි හිතමු ජලනිට ලැබෙනවා ශිෂ්‍යත්ව විභාගයේ පහත දී ඇති දමිළ යෙදුමෙහි තේරුම සිංහල වසින් ලියන්න කියලා. මොන බාන මම දෙන්නේ මොකක්ද කියලා. මෙන්න මේක දෙනවා. උංගල් පේර එන්න කියලා ප්‍රශ්න පත්‍රය තිබුණොත් ඔබ මොකක්ද එහි පිළිතුරු විදිහට ලියන්න. උංගල් පේර එන්න. ඔයාගේ නම කුමක්ද? අන්න පුතාලා දියන්න ඕන සිංහල අකුරෙන් ඔබගේ නම කුමක්ද නැත්නම් ඔයාගේ නම කුමක්ද කියලා. ඒකට තමයි විභාගයට පිළිතුරු ලියන රටාව. හරි නේද?
ඉතින් එහෙනම් දුලු පුතාලට අද දවසේ අපි කතා බහ කරේ දෙමළ භාෂාවේ යෙදෙන සරල යෙදුම් කීපයක්. යන්න කලින් තව එකක් කියලා යමු මේ ජලනී. අපි තව එක දෙයක් කියමු. තාල අහලා තිනොද දෙමළ භාෂා විවිධ ඉල්ලීම් තියෙනවනේ. අපිට ඉල්ලීම් කරන්න පුළුවන්. මම එින් එක වචනයක් අද තෝරගන්නවා. දෙමළෙන් කොහොමද ජලනී අපි කියන්නේ දෙන්න කියලා? මට දෙයක් ඉල්ල ගන්න ඕන. අපි දෙන්න කියලා දෙයක් කියන්නේ කොහොමද? ඉල්ල ගන්න. අරුංග. දෙමළ භාෂාවෙන් යමක් ඉල්ලනවට අපි කියන දෙන්න කියලා කියනකට කියනවා තාරුංග. එතකොට දැන් අපි ඉල්ලන දේවල් ගොඩක් තියෙනවා නේද? පන්ති කාමරේදී අපිට යාළුවන්ගෙන් උදව් ඕන වෙනවා, ගුරුතුමියගෙන් උදව් ඕන වෙනවා, අපි ඉල්ලන විවිධ දේවල් ඉල්ලීම් කරනවා. එතකොට අපිට මේ හැම දෙයකටම තාරුංග කියන වචනේ යොදා ගන්න පුළුවන්. මට ජලනි මම කිව්වොත් මට පොතක් දෙන්න කියලා කොහොමද කියන්නේ? එනක්කු පුත්තහත්තේ තාරුංග. එනක්කු පුත්තහම් තාරුංග. ඒ කියන්නේ මට පොතක් දෙන්න. මට පොත දෙන්න. මට පොතක් දෙන්න නැත්නම් මට පොත දෙන්න. දෙකම හරි. මට පෑනක් දෙන්න කියලා කිව්වා. එනක්කු පේනේ තාරුංග. එනක්කු පේනේ තාරුංග. ඒකට හරි ලේසි නේද? අපි දෙමළ වචනයක් දැනගත්තාම තව වචන කීපයක් එකතු කරලා අපිට අදාළ යෙදුමේ අදහස යොදා ගන්න පුළුවන්. වතුර. අපිට වතුර ටිකක් ඉල්ලගන්නේ කොහොමද? වතුර දෙන්න කියලා කියන්නේ කොහොමද? එනක්කු තන්නේ තරුංග. එනක්කු තන්නේ තරුංග. එනක්කු තන්නේ. ඒක පොතේ තන්නේ කියන වචනේ තමයි අපිට වැදගත් උනේ. තන්නේ කියන්නේ ජලයට, වතුරට. දැන් උදේ පාන්දරනේ මේ වෙලාවට ළමයි කිරිහෙම ඉල්ලුවොත් එහෙම කොහොමද කිරි ඉල්ලන්නේ දෙමළේ? දෙමළ භාෂාවේ. එනක්කු පාල් තරුංග. එනක්කු පාල් තාරුංග කියලා අඬ අඬ කියන්න පුළුවන් නේ? අඬනවා ළමයි නේ කිරි දෙන්න කියලා. එහෙම කියන්න පුළුවන්. එනක්කු පාල් තාරුංග. මට කිරි දෙන්න. හරි. ඉතින් එහෙනම් ඔන්න ඔය විදිහට අපි කියමු අපේ දුවල පුතාලට පුරුදු වෙන්න දෙන්න කියන යෙදුම භාවිතා කරලා විවිධ ඉල්ලීම් අපිට කරන්න පුළුවන්. නිකන් මතක් වෙච්ච නිසා කියන්නේ දෙන්නකො මේ කියලා දෙන්න ජලනී අපිට පැන්සලක් දෙන්න කියලා කියන්නේ කොහොමද කියන්නේ? මට පැන්සලක් දෙන්න. එනක්කු පෙන්සිල් තාරුංග. එයට හරි. එනක් පෙන්සිල් තරංග. මට බත් දෙන්න. දැන් මේ වෙලාවේ බත් කන වෙලාවනේ, කෑම ගන්න වෙලාවනේ උදේට. එනක්කු සෝරු තරංග. එනක්කු සෝරු තරංග. සෝරු. කිරි බත් වලට කොහොමද කියන්නේ දෙමළ භාෂාවේ? තමකන මේ කාරියට මතක නැහැ. පාට් සෝරු. පාට්. පාට් සෝරු කියලා කියන්නේ පාට් සෝරු. ඔන්න කිරි බත් පාට් සෝරු. එතකොට එහෙනම් ඔන්න කිරි බත් තුනක් ඉල්ලන්න පුළුවන්. බත් ඉල්ලන්න පුළුවන්. කැඳ. කැඳ ඉල්ල ගන්නත් පුළුවන්. කැඳ වලට කියන එක දන්නවද දෙමළ භාෂාවේ? නෑ සර්. කැඳ වලට කියන්නේ කංජි කියලා. කංජි. කංජි. දෙමළ භාෂාවේ පුතේ දෙමළ ජනතාව ගොඩක් කැඳ භාවිතා කරනවනේ. ඒ නිසා අපිට එනක්කු කංජි තරුංග. එනක්කු කංජි තරුංග. ඒ කියන්නේ මට කැඳ දෙන්න. ওই විදිහට බලන්න පුතේ එක වචනේ අපි දැනගත්තේ තරුංග කියන වචනේ විතරයි. අනිත් වචන ටික සම්බන්ධ කරලා අපිට බොහෝ දේවල් දෙන්න කියන නැත්තම් යෙදුමට එකතු කරලා කතා කරන්න පුළුවන්. ඉතින් දැන් ඔන්න අද දවසේ ඊටාම ප්‍රයෝජනවත් ශිෂ්‍යත්ව විභාගයට ඕනෑ වෙන ශිෂ්‍යත්ව විභාගයේ තීරණාත්මක ලකුණක් ගන්න දෙමළ භාෂාවේ ලකුණු හතරක් වෙනුවෙන් ඔන්න අපි දුවල පුතාලට ප්‍රයෝජනවත් කරුණු ගේන්න පුළුවන්කම අපිට ලැබුණා. ඉතින් ජලනි දුව දැන් සූදානම්ද ජලනිට හොඳට දැන් දෙමළ පුළුවන් ටිකක් නේද? හොඳටම පුළුවන් දෙමළ භාෂාව භාවිතා කරන කියලා දුන්න දේවල් අහලා පාඩම් කරලා සූදානම් වෙලා ඉන්නේ. සමහර දේවල් තව දන්නේ නැති දේවලුත් තියෙනවා. ඉතින් ලබන සති ඊළඟ දවසේ සූදානම් නේද දෙමළ ටික කියලා දෙන්නේ නැහැ යාළුවොන්ට? ඔව් සර්. එහෙනම් ඔන්න ලබන ඊළඟ දවසේ යාළිනිට මම කියනවා අපේ යාළුවන්ට දෙමළ භාෂාව ගැන කියලා දෙන්න අඹගහයට ඉස්කෝලේට එන්න. ඉතින් අපිත් එක්ක දිගටම දෙමළ භාෂාව ගැන කියලා දෙන්න ඔන්න යාළිනිට අපි අවස්ථාව දෙනවා. ඉතින් මේ එහෙනම් අද දවසේ දීපතේ අඹගහයට ඉස්කෝලේ හැඩ කරන්න පුතාලට දැනුම ගෙනත් දෙන්න මාත් එක්ක එකතු වෙන්නේ තංගල්ල රුහුණු විජයබා ජාතික පාසලේ පස්වන ශ්‍රේණිය ඉගෙනුව ලබන ජලනි තුරුමලී දුව. ඉතින් දුව පරිස්සමෙන් ඉස්කෝලේ යන්න, හෙට දවසේ සූදානමින් යන්න, හොඳින් ඉගෙන ගන්න. දුවල හැමෝටම ඒ වගේම අපි අහන දුවල පුතාලට හැමෝටම මතක් කරන්නේ පරිස්සමෙන් ඉස්කෝලේ යන්න, නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. දුවල පුතාල හැමෝටම ජලනිත් මමත් සමු ගන්නවා. අයබෝවන් කියමු නේද ජලනි? අයබෝවන්. Hi, Bon.